සුබ සන්ධ්‍යාවක් කවි මාධ්‍යදී සහෝදරුන් සියදෙනා සහෝදරත්වයෙන් පිළිගන්නවා. අපි මාධ්‍යමෝ කැඳෙවේ මේ වෙනකොට ඊයේ දවස් සහ අද දිනේ තුල වර්ධනය වෙලා තියෙන කර්ම සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අපි මේ අර්බුදයේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කර්ම ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න. දැන් අපි දන්නවා මේ වෙනකොට තෙල් මිල නැවතවතාවක් ඉහිලා ගිහිලා තියෙනවා. පෙට්‍රල් සහ ඩීසල් මිල මේ මිල සාමාන්‍යයෙන් මිට කලින් තිබුණු මිල වගේ දෙගුණයකට දැන් තෙල් මිල් ළඟා වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම විශාල ආර්ථික පීඩනයක් නැවතවතාවක් රටේ ජනතාවට තියෙනවා සහ ඉදිරි සති කිහිපය තුළ නැවත වටේකින් භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් ඉහළ යනවා. බස් ගාස්තු මේ හැමදේම ඉහළ යාමට නියමිතව තියෙනවා. ඒ නිසා අර්බුදය තව අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. දැන් මේ ඔක්කොම වෙද්දී ජනාධිපතිවරයා ඇත්තටම ඔහු මේ රටේ ජීවත් වෙනවද කියන තරම් ප්‍රශ්නයක් ඒ මට්ටමට මේ ප්‍රශ්නේ තියෙනවා. ඔහු ඊයේ නැවත වතාවක් තමන්ගේ ගෝල බාලයෝ ටික ලෑස්ති කරගෙන දිවුරුම් දීපු කැබිනට් එක ඊට පස්සේ ඔහුගේ කතාව එළුවට පස්සේ ඉතින් දැන් ඔහු ජනතාවගෙන් සමාව ඉල්ලනවා සෝරි කියලා කියනවා. දැන් මේ ජනාධිපතිවරයා ඔබට මතක ඇති මීට මාස කීපයකට කලින් මේ පොහොර සම්බන්ධ ප්‍රශ්නේ සාකච්ඡාවට ආවහම පස්සේ ඔහු කිව්වා මේක හමුදාවට බාර දෙනවා, හමුදාව යොදවලා ගොවිතැන් කරනවා කියලා. එතකොට එදා මේ ජනාධිපතිවරයාගේ කට තිබුණේ එහෙම. දැන් ඒක ඒ හොට බිම ඇනලා කරගියා ගන්න දෙයක් නැතුව ඇත්තටම ගත්තොත් මේවා අර ඒ කියන්නේ දෙපැත්තෙම කතා කරනවා වගේ තමයි අපිට පේන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අර දෙපත් නැයි කියලා කියන වගේ එකක් තමයි මේකට කියන්න තියෙන්නේ. ඒකට හේතුව දැන් අර සියලු ව්‍යාපෘති ඔක්කොම අසාර්ථක වෙලා බලය ගිලිහෙනවා කියලා දැනගත්තාන් පස්සේ ඒ අර යනකොට කියන්න වෙන ඒවා තමයි දැන් මේ කියන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මෙයාට බලය තියෙන වෙලාවේ මෙයා ඇසුරුනේ මේ විදිහට නෙමෙයි. බලය තියෙන වෙලාවේ කිව්වේ ගොවියන්ගේ ඔළුවට තුවක්කුව තියලා හරි අපි මේ ගොවිතැන් කරලා පෙන්නන්නම් කියලා. එදා කතා කරේ ඒ විදිහට. දැන් අවසානේ ඇවිල්ලා තියෙනවා මේ මට සමා වෙන්න කියන තැනට. ඇත්තටම දැන් මේක අර එතුමා හිතා නැති චිත්‍රපටියක් කියලා. නැත්තම් මේ gedara ඒගොල්ලොන්ගේ සාදයක් කියලා මේ පැවැත්වෙන්නේ. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ රටක මිනිස්සුන්ගේ ලක්ෂ ගානකගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. පහුගිය අවුරුද්දේ සාමාන්‍ය මෙරටේ ගොවීන් 120ක් ඉන්නවා. ගොවීන් මේ මේ ගොවිතැන විතරක් නෙමෙයි, තේ වගාව ඊට පස්සේ අනිකුත් විවිධ වගාවන් වල ඒ රැකියා කරන අය ඉන්නවා. මේ සියලු දෙනාට අති විශාල ප්‍රහාරයක් මේකෙන් එල්ලුණා. තාමත් මේකේ ප්‍රහාරේ ප්‍රතිඵලාවේ නැහැ. දැන් සාමාන්‍යයෙන් පොල්වල පළදාව අඩු වෙන්නේ ලබන අවුරුද්දේ. පොල් පළදාව විදිහට. ඒතර මේ පොල් තෙල් සහ පොල්වල මිල ඉහළ යන්නේ මේ ගත්ත තීරණයෙන් ලබන අවුරුද්ද වෙනකොට. ඒ නිසා මේ බලපෑම තාම රටේ ආර්ථිකයට ආවෙත් නැහැ. ඒ නිසා මේ තරම් විශාල අමනෝඥ උද්දච්ච තීරණයක් අරගෙන ඒ කිසිම වගක් නැතුව සොරි කියලා කියනවා. ඒතර අපි අහන්නේ දැන් මේක මේ වෙච්ච හානියට මේ විනාශයට කවුද වන්දි ගෙවන්නේ? ඒක නිකන් මට වැරදුනා මට සමා වෙන්න ඒක වැරදීමක් කියලා කිව්වහම පස්සේ ඒකේ මුළු රටක ප්‍රශ්න බේරෙනවද? මිනිස්සු ලක්ෂ ගානකගේ ජීවිතවලෙච්ච ඒ වන්දිය ගෙවන්නේ කවුද? ගොවිතැන විතරක් නෙමෙයි ඒකෙන් වෙච්ච මහ දෙවන්ත සමාජානේ. මිනිස්සු පාරවලට බැලලා මිනිසුන්ගේ කාලනාස්තිලා මේ හැම එකකින් ඇති වෙච්ච ඒ මහා සමාජ අර්බුදයට කවුද වන්දි ගෙවන්නේ? ඒ නිසා මේ මේකෙන් තවත් පේනවා ඔහු ඇත්තට මේ පුටුවේ ඉන්න නෙමෙයි සුදුසු. ඔහු පළවා හරින්න සුදුසුයි කියන එක ඊයේ අදහස් දැක්වීමෙත් ඔහු නැවත වතාවක් පෙන්නුවා. ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ වගකීම් විරහිත බව කොයිතරම් දිලා ඔපෙන්නේ. ඉතින් ඇත්තටම මේ ජනාධිපතිවරයා මේ පටන් ගත්තේ ඔබට මතකද මම තමයි හොඳටම කෙරුවේ කියලා. අපි තමයි හොඳටම කෙරුවේ කියලා. ඊට පස්සේ මේ මාස කීපයකට කලින් ජාති අමාත්‍ය ඔහු කිව්වා මේ අර්බුදේ මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියලා. දැන් ඊයේ වෙනකොට ඔහු කියනවා සෝරි කියලා. ඉතින් එතකොට අපි සාමාන්‍ය අවබෝධයක් ගන්න ඕනේ මේ ප්‍රකාශ සහ මොහුගේ සාමාන්‍ය හැසිරීම. ඉතින් ඒ ජනාධිපති ධූරයකට හරි නැත්නම් එවැනි මේ බරපතල තීරණ ගන්න වකීමක් සහිතව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් ඇත්තරම ගිය ජනාධිපතිවරණයේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැති වුණාන් පස්සේ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වෙන තත්ත්වයක් නැති වුණාන් පස්සේ මහින්ද රාජපක්ෂ මේ අමුණල අටවල ගෙනාපු රූකඩයක් තමයි මේ ඇත්තරම රටේ ජනාධිපති කරේ. ඉතින් ඒ නිසා ජනාධිපති ධූරයේ එක පැත්තකින් ඒ ජනාධිපති ධූරයේ බාර දීලා රටේ ආර්ථිකය සමස්ත අර්බුදයට ගිනිලා තියෙනවා. මේ අර්බුදයට අද අරගෙන ඇවිල්ලා තියෙනවා මේ 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 ආණ්ඩුව ගත්ත තීරණ එක පැත්තකින් බලපාලා තිනවා සහ පොදුවේ මේ ඉතිහාසය තිස්සේ අපි ගත්ත ප්‍රතිපත්මේ කාරණා බලපාලා තිනවා. කොහොම වුණත් දැන් අද විශාල වන්දියක් ගන්න තියෙනවා. මේ වෙනකොට නගර 20කට වඩා වැඩි ප්‍රමාණයකට නගර අවහිර කරලා ජනතාව වීදි බැහැලා ඉන්නවා, සටන් කරමින් ඉන්නවා. ඒ නිසා අද වෙනකොට මේ කැබිනට් එක දිරුම් දුන්නා කියලා ප්‍රශ්නේ අඩු වෙලා නැහැ. ප්‍රශ්නේ තව වැඩි වෙලා තියෙනවා.
එනිසා හෙට අනිද්දා වෙනකොට මේ රටේ දැවැන්ත ජනතා නැගිටීමකට මුළු රට පුරාම සිද්ධ වෙන මහ දැවැන්ත ජනතා නැගිටීමකට තමයි මේ සියලු කරුණු පෙළගැහෙමින් තියෙන්නේ. ඉතින් අපි අවධාරණය කරනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳා ගන්න නම් පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටුයි. මේක කරන්න තියෙන එකම ක්‍රමේ තමයි ඉල්ලා සිටීම. දැන් අර මේගොල්ලෝ අනුගමනය කරන්න හදන න්‍යාය තමයි අර අර ඇබ්සෝබ් තියර කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මේ උරා ගැනීමේ න්‍යාය. ඒ කියන්නේ දැන් මේක දැන් එක පාර්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයර පෙන්නලා තියෙනවා මේ ගෝල් ෆේස් එකේ මේ ගාලු මෝදර ගෝඨා ගෝගම ඉන්න තරුණයින් කරන උද්ඝෝෂණ නැත්තම් ඒ උද්ඝෝෂකෝ ඉතාම නිර්මාණශීලී. බොහොම ආශ්වාදයෙන් කියන්නේ මම බොහොම කැමැත්තෙන් බලන් හිටියා වගේ තමයි කියන්නේ. ඒක ඉතාම නිර්මාණශීලී කියලා ඊට පස්සේ කියනවා මේ අය රටට ආදරේ තියන අය කියලා. ඉතින් අපි එතුමාට මතක් කරනවා මේ සතියකට දෙකකට කලින් ඔයාම නේද කිව්වේ මේ අන්තවාදීන් කියලා. ඔගොල්ලෝගේ ආණ්ඩුවේ කට්ටිය නේද අන්තවාදීන් කියලා කිව්වේ අවිල්. ඒතර දැන් එදා අන්තවාදීන් අද නිර්මාණශීලී. එදා අන්තවාදීන් අද ශ්‍රී ලංකාවට ආදරය කරන පිරිසක් එතන ඉන්නේ. ඉතින් මේ කට ඒ කියන්නේ මේ කටවල් අර ඇට නැති දිව කියලා අපි කියනවා සාමාන්‍යයෙන් මේ ඇට නැති දිව හරෝ මේවා කියනකොට මිනිස්සුන්ට පේනවා මෙතන තියෙන තක්කඩිකම්. හරි මේ කතා කරන්නේ මේ බැටළු වෙස් අරගෙන තියෙන නරියෙක් කියන එක කපටියෙක් තක්කඩියෙක් කියන එක පේනවා. ඒක තමයි පේන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ගොවීන්ට හමුදා යොදවලා උඹලට ගොවිතැන් කරන්න වෙනවා හමුදා යොදවලා ගොවිතැන් කරන්න අපි දන්නවා කියලා එදා කටමැත දොඩෝපු මිනිහ තමයි දැන් අද ඇවිල්ලා කියන්නේ සොරි මට වැරදුනා කියලා. ඉතින් මේ හැම එකකින්ම මිනිස්සුන්ට පේනවා මේ බලය රැකගෙන තියෙන කපටිකම තක්කඩිකම. දැන් එතුමා කතාවේදී කියනවා මම කැමැත්තෙන් නෙමෙයි මේ මම මේ මගේ උමනාවක් තිබුණේ නැහැ. මම මේ කට්ටිය ගේන්න ඕන නිසා කට්ටිය මට කිව්ව නිසා මම ජනාධිපතිවරණ මේ ජනාධිපතිවරයා විදියට අපේක්ෂ ඉදිරිපත් වුණා කියලා. ඔහු කිව්වේ එහෙම. නමුත් ප්‍රශ්නේ තියෙන දැන් කට්ටිය කියනවා ඔයාලට යන්න කියලා. ඒ විදියට ටික දෙනෙන්නේ නෙමෙයිද ඔයාලට එන්න කියලා කියන්නේ ටික දෙනෙන්නේ. දැන් මෙතන ලක්ෂ ගාණක් මිනිස්සු කියනවා දැන් බලයන් කියලා. යන්න කියලා. ඉතින් එතකොට අපි අහන්නේ දැන්වත් මේක තේරුම් අරගෙන මේ ධූරේ අතහරින්න නැත්තම් මේ ජනාධිපතිවරයා අතහරින්න බලය අතහරින්න සූදානමක් නැද්ද? ඉතින් ඒක මෙතනින් එහාට ගියොත් අපි හිතනවා ඉතාම බරපතල තත්යකට රට ගමන් කරනවා. මොකද මේ මෙතන සමාදානයක් ඇති කරන්න බෑ. අපි හිතනවා ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුවේ මොනවා හරි දැන් හරි නහර වැඩ කරන කට්ටිය කවුරු ඉන්නවනම් නාඩි වැටෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට අපි කියනවා මේක තේරුම් ගත යුතු. මේක මෙතන සමාදාන කරන්න බැරි ප්‍රශ්නයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව මේ ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන මේ අපි ඉස්සර තියෙන කටුක යථාර්ථය. ඉතින් තව දවස් දෙකකින් තෙල්ලෙනවා කියලා දැන් මාසෙ එකහමාරක් තිස්සේ කියනවා. පහුගිය මාර්තු මාසේ මුල ඉඳලා කියන්නේ තව දවස් දෙකකින් තෙල්ලෙනවා. තව දවස් දෙකකින් තෙල්ලෙනවා. තෙල් ප්‍රශ්නේ දවස් දෙකකින් විසඳෙනවා. හරි දැන් ගෑස් ගැන කවුරු කතා කරන්නේ? ගෑස් නෑ. තෙල් ප්‍රශ්නේ දවස් දෙකකින් විසඳෙනවා විසඳෙනවා කීකේ දැන් මාස ගානක් තිස්සේ යනවා. ඉතින් අපිට පේනවා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. තෙල් ප්‍රශ්නේ විතරක් නෙමෙයි මේ වැඩි වෙන ජීවන වීදම නිසා තවමත් මේ ජීවන වීදමේ බලපෑම يعني හරියට ගණනය වෙන විදිහට මිනිස්සුන්ට ඇවිල්ලා නැහැ. මොකද දවස ගාන එක එකට වියදම් කරගෙන යනවා. මේ ඔක්කොම ඇවිල්ලා මාසේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වැටුප ජීවත් වෙන ප්‍රමාණවත් නැතුණාම ඊළඟට එනවා මහ දැවැන්ත නැගිටීමක්. අපි පැහැදිලිව කියනවා මා දැවැන්ත නැගිටීමක් එනවා. මාසික වැටුපෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ දැවැන්ත නැගිටීමක් එනවා. රජයේ සේවකයන්ගේ, පෞද්ගලිකන් සේවකයන්ගේ, වතුකම්කරුවන්ගේ මේ හැම ක්ෂේත්‍රයකම මා දැවැන්ත නැගිටීමක් එනවා. මොකද දැන් පඩිය වැටුප වැඩි වෙන්නේ, භාණ්ඩ හා සේවාවල මිල දෙගුණ වෙලා තියෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දෙගුණලා තියෙනවා. පරිප්පු රුපියල් 500යි, පෙට්‍රල් ලීටරයක් ගහන විදියක් නැහැ. මේ හැම ප්‍රශ්නෙම අහන් පස්සේ අනිවාර්යයෙන්ම විශාල නැගිටීමක් එනවා. අර පර්චස් 8-10 ගෙවල් හදාගන්න සමාජ තීරුව, ඒ සමාජ පන්තියට ඉතාම බරපතල පීඩනයක් ඉස්සරහට එල්ලෙනවා. ඒකේ පෙර සංඥා තමයි දැන් මේ ආවේ ඇවිල්ලා තියෙන්නේ. දැන් නගරවල ගොඩනැගෙමින් තියෙන ඒකේ පෙර සංඥා මේ තෙල් අරපු දෙයක් විතර තමයි මේක මුලින් පේන්නේ. නමුත් මෙතන ඉන්නේ පැහැදිලිවම ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තාම ඒක ආවේ නැහැ. ඒක ඊළඟට එනවා. ඒ ක්‍රියාමාර්ග වැඩ වර්ජිනනවා ඉස්සරහට. ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් මේක මේ තෙල් ප්‍රශ්නයක් කියලා. තෙල් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ තෙල් මිල සහ භාණ්ඩවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම දරාගත නොහැකි විඥාප බවට පත් වෙලා තියෙන නිසා ආණ්ඩුව දැන් වහාම මේ සම්බන්ධයෙන් මේ රටේ ඇවිල්ලා තියෙන දේශපාලන හඬට කන් දී යුතුයි. ජනාධිපතිතුමා ඉල්ලා සිටි. ඒ වගේම අපි කියනවා දැන් සමහරව අහනවා මේ අරගලයේ නිතර ප්‍රහාණ ප්‍රශ්නයක් තමයි. හරි ගෝඨා ගෙදර යනෝ ඊට පස්සේ මොකද වෙන්නේ? හරි 225 පානම් මොකද්ද කවුද ඕනේ? මේ ප්‍රශ්න දෙකම අහනවා සමහරු. දැන් මේ දෙකේ ඇත්ත, මේ දෙකේ කියලා තියෙන භාගය ඉතුරු ටික කියලා නැහැ. හරි ඉතුරු ටික අපි සම්පූර්ණ කරගන්නවා අරගලේ ඇතුලේ. අපි හිතන්නේ ඒක අරගලේට පැවතින කාර්යභාරයක්. අරගලේ ඇතුලේ ඉන්න අයට තියෙන කාර්යභාරයක්. එකක් තමයි ගෝඨා ගෙදර ගියාන් පස්සේ අපිට පේනවා මේ විධායක ජනාධිපති ක්‍රමය මුළු ඉතිහාසෙම මේ රට මත මහා විනාශයක් ඇති කරපු දේශ ක්‍රමයක්. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි.
මොකද දැන් මේ දැන් පිස්සෙක් පිස්සෙක් කියලා කවුරුත් කියනවා ඉතින් පිස්සෙක් ජනාධිපති මේක එන්නම් පෙරලා කිව්වා 1978 මේ ව්‍යවස්ථාව වෙනස් කළා ජනාධිපති ධූරිය හඳුන්වා දෙනකොට එන්නම් කිව්වා මේකේ කවදර දවසක පිස්සෙක් ආවොත් එහෙම මේ ප්‍රශ්නේ මේ හදපු ජනාධිපති ධූරිය තියෙන ප්‍රශ්නේ කවදර රටේ ජනතාවට වැටහෙයි කියලා ඉතින් ඒක එතෙන්ට ඇවිල්ලා තියෙනවා ඊළඟට තව එන්න පුළුවන් ගොණෙක් එන්න පුළුවන් හරකෙක් එන්න පුළුවන් මේ ඕන කෙනෙක් ඉස්සරහට එන්න ලෑස්ති වෙන්න පුළුවන් මොකද කිට් මහපු කට්ටිය ඉන්නවා දැන් ගොඩක් මේකට දැන් ඇඳුම් මහපු කට්ටිය ඉන්නවා ඒ නිසා ඒ ප්‍රශ්න වලටත් මේ රටේ ජනතාවට වන්දි ගන්න සිද්ධ වෙනවා ඒ නිසා අපි මේ අරගලේ ඉන්න බලවේග වලට අපි ඊටාම දැඩිව කියනවා මේ අරගලේ විදහාගේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දක්වා රැගෙන යා යුතුයි එක පැත්තකින් දෙවනි කාරණේ දෙසී සිපායපා කියන එක දැන් මේ දෙසී සිපායපා කියන එක මේ සමහරු අර බාල බොළඳ ක්‍රමයට තීරුම් ගන්න ඉන්නවා ඒකට එක එක කෙනා උත්තර දෙනවා නෑ මෙයා හොඳ නැද්ද අරයා හොඳ නැද්ද මෙයා නියමයි නේද මෙයා ඉගෙනගෙන තියනව නේද මෙයා හොරකම් කරලා නැද්ද මෙතන මේ මේ ගේන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සහ මේ මැතිවරණ ක්‍රමය මේවා ඇතුලෙන් ගොඩනගාගත්ත මේ ජනතා පරමාධිපත්‍ය බලය කියන එක ජනතාවට අහිමි කරපු ජනතාවට ඒක මැදිහත් වෙන්න බැරි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යල්පැනලා නැත්නම් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව තමයි මේකෙන් ගිරලා තියෙන සාකච්ඡාවට මේ 225 එපා කියන එකේ තර්කය ඒක. එතකොට ඒකට විසඳුම තියෙන්නේ මේ 225 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට මහ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී බලය ලැබෙන ආණ්ඩුකරණයට බලය ලැබෙන රාජ්‍යයට මැදිහත් වීමට බලය ලැබෙන මහජන කවුන්සිලයක් ජාතික මහජන කවුන්සිලයක් දක්වා යා යුතුයි. ඒක ගොඩනගන්න ඕනේ ඒක ගොඩනගන්න මැදිහත් වෙනවා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ප්‍රාදේශීය මට්ටමින් ගම්වල හැදෙන ජනතාවගේ ඒකරාශී නගරවල හැදෙන ඒකරාශී වීම උද්ඝෝෂණ බිම්වල හැදෙන ඒකරාශී වීම වැඩ බිම්වල හැදෙන ඒකරාශී වීම තොටුපළේ හැදෙන ඒකරාශී වීම ගොවි බිම්වල හැදෙන ඒකරාශී වීම මේ ඒකරාශී වීම වල ජාතික නියෝජනයකින් හදන්න ඕනේ ජාතික කවුන්සිලයක් මේ ජාතික කවුන්සිලය තමයි මේ 225 එපා කියලා ගේන ඒ හඬට විසඳුම් බවට පත් වෙන්නේ එහෙම කවුන්සිලයක් ඒක අකණ්ඩව පවතින්න ඕන. ඒ කියන්නේ ඡන්දයක් ඉවරනකොට ඒක ඉවර වෙන්නේ නැහැ. ඡන්ද 30යි ඡන්ද වලින් දිනන ඒ පරණ ක්‍රමයට සෙල්ලම් කරලා දිනන අය දිනන්න පුළුවන්. ඡන්ද වලින් ඒ බලය හදාගන්න බලය හදාන්න. හැබැයි ඒ බලය තියෙද්දි මේ බලයත් සමාන්තරව පැවතිය යුතුයි. එතකොට තමයි පුළුවන් වෙන්නේ මේ කරන මජර වැඩවලට ජනතාවට මැදිහත් වෙන්න. නැත්තම් මේ බලය විසිරලා ගියොත් එහෙම මහ ජනතාවට මේ රාජ්‍ය පාලනයට දේශපාලනයට ආණ්ඩු කරන්න මැදිහත් වෙන ක්‍රමයක් ඒකට ටූල් එකක් නැහැ ඒකට ආකෘතියක් නැහැ ඒක තමයි මෙතන තියෙන දැවෙන ප්‍රධාන දේශපාලන ප්‍රශ්නේ. නිසා අපි ඒ යෝජනාව තදින් මේ අරගලය තුල දිගටම අපි කතා බහ කරනවා. අපි අවධාරණය කරනවා මේ අරගලය එතෙන්ට යා යුතුයි කියලා. තුන්වෙනි කාරණය මේ රටේ මුදල් වංචා වීම. රාජපක්ෂල හොරා කාලා තිනවා, දේශපාලඥ හොරා කාලා තිනවා, ටෙන්ඩර් වලින් හොරා කාලා තිනවා, සමහර නිලධාරීන් හොරා කාලා තිනවා. ඒ වගේම මේ නිලධාරි තන්ත්‍රයේ රාජ දේශපාලන තන්ත්‍රය එක්ක ඒකාබද්ධලා සමහර ව්‍යාපාරිකයෝ ජාවාරංකාර හොරා කාලා තිනවා, ගජමිතුරු හොරා කාලා තිනවා. ඒව දැන් එකක් එලීට වෙලා තිනවා සීනි බදු වංචාව. තව තිනවා ගොඩක් ඒ වගේ. ඒ වගේම බදු සහන අරන් තිනවා, බදු පැහැරහැරලා තිනවා. මෙහෙම මේ රටේ ධනය කොල්ල කාපු ක්‍රම ඉතාම පැහැදිලි. ඒ වගේම උන්ඩියල් වගේ ඒ මුදල් ක්‍රම හරහා රටට ඩොලර් එන්නේ තිබිච්ච මාවත අහිමි කරලා තිනවා. ඒව පිටිපස්සේ තින්නේ මේ කණ්ඩායම. ඒ නිසා මේ සියලු දේවල් හෙලිදරව් කරන මේ සියලු දේවල් සම්බන්ධයෙන් මහජන විනිශ්චයක් ලබා දෙන මහජනතාවට මැදිහත් වී ඇති ක්‍රමවේදයක් හදන්න. ආපහු පාර්ලිමේන්තුවේ තුල කමිටුවට මේක බාර දීලා තියන්නේ නැහැ. මොකද අපි දන්නවා හොඳම උදාහරණ තමයි මහ බැංකු වංචාව. මහ බැංකු වංචාවේ පාර්ලිමේන්තු කමිටු දැම්මා. ඒවේ වාර්තා ගත්ත අපි අහනවා මොකද්ද සිද්ධ වුනේ? මොකද්ද මහ බැංකු වංචාවට මෙච්චර කරලා තියෙන සාධාරණ? කාටද දඬුවම් දීලා තියෙන්නේ? කිසිම දඬුවමක් දීලා නැහැ. ඒ නිසා දැන් මේගොල්ලෝ හදනවා මේක කෝප් කමිටුවට අරකට මේකට උරා ගන්න. නෑ. මෙතන මහජනතාවට සම්බන්ධ විය හැකි ආකෘතියක්. ප්‍රශ්නයක් නෑ. ඒකට ප්‍රොෆෙෂනල්ස්ලා වුණුවේ මේකට මැදිහත් වෙන්නේ. විශේෂඥයෝ අවශ්‍ය වේ. හැබැයි මහජනතාවට මේකට මැදිහත් විය හැකි විදියට තමයි මහජන මැදිහත් වීම සහිත ආකෘතියක් තමයි මේ වංචා දූෂණ සෙවීම සඳහා සකස් කරන්න. ඒ නිසා වංචා දූෂණ සොයන්න ඕනේ. ඒ වගේ මේ සියලු වංචා දූෂණ නැවත අය කරගන්න ඕනේ. ඒ වංචා දූෂණ තියෙන එක තැනක විතරක් නෙමෙයි මේ මේ වලල් ඇතුළෙම තියෙනවා. ඒ වලල් ඇතුළෙම තියෙන සියලු වංචා දූෂණ හොයන්න ඕනේ. මේ ඉතාම සංවේදී ආර්ථික දේශපාලන වගකීම් දරන අයගේ වත්කම් හෙළිදරව් කිරීම සඳහා වෙච්ච වත්කම් ඕන වෙලාවක ජන මේ වෙන රටවල තියෙනවා. වත්කම් ජනතාවට දැනගත හැකි වෙන ආකාරයේ පනතක් ගේන්න ඕනේ. ඒ වගේම ඔවුන් වාර්ෂික වත්කම් ප්‍රකාශයටපත් කරන්න ඕනේ. ඒවා හරහා මේ වංචා දූෂණ කියලා මේ එතක ආපු මාතෘකාව මේක හැමදාම අර ඉංගන්නගේ තුවාලේ වගේ නැත්තම් මේක හැමදාම පාවිච්චි කරන මේක චන්ද්‍රිකා කුමාරතුංග පාවිච්චි කරා 94 මේ ගෝල්ඩ් ෆේස් එක ගිනලා පට්ට ගහනවා කියලා කිව්ව පරණ પરම්පරාවට මතක ඇති මේක හැම චන්ද්‍රිකම් පාවිච්චි 2015 පාවිච්චි කරා අන්තිරෝ ඒ කීප වට්ටි හොරගම් කරා මහ බැංකුවම මේක හැමදාම පාවිච්චි කරනවා. ඒ නිසා මේක ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න මේ සඳහා බලය සහිත ව්‍යුහයක් සහ ක්‍රියාවලිය සකසන සහ ඒ මුදල් අත්පත් කරගන්න ඕනේ. ඒ කොල්ලකාපු ධනෙ අත්පත් කරගන්න ඕනේ. ඒ නිසා අඩුම තරමේ මේ
ඉලක්ක සපුරන තැන්න මේ අරගලේ රැගෙන යා යුතු කියලා අපි හිතනවා ඒ වගේම අපි අවධාරණය කරනවා ඉදිරි දින කිහිපය තුළ මේ ප්‍රශ්නේ අපිට දෙකෙන් එකක් බෙරගන්න වෙනවා මේ රටේ ජනතාවට අපි ආයෝජනය කරනවා අපි ඉල්ලා හිටනවා මේ ප්‍රශ්නේ තව කල් මරන්න බෑ මේ ඉඩ දුන්නොත් එහෙම මේ ප්‍රශ්නය දැනුත් අපි දැක්ක තෙල් සංස්ථාවේ වෘත්ති සමිති නායකයෝ කියනවා දැනුත් තෙල් නැවුතුරක් මුහුදේ පහව පාවිවි තිනවා අර ටෙන්ඩර් ක්‍රමයට නැතුව හදිසි මිලදී ගැනීම යටතේ තෙල් මිලදී ගන්න. ඒ නිසා මේ අර්බු දෙක මේ මැරෙන්න යන වෙලාවෙත් නැත්තම් මේ මල ගොඩ මල මේ මේ වලපයයි ගොඩපයයි තියාගෙන ආණ්ඩුවේ ඉන්න කවුරු හරි දැන් ඒ වැනු කොමිස් ගන්න තමයි try කරන්නේ. ඒ වැනු හම්බ කරගෙන උත්සාහ කරනවා. ඒ නිසා මේ 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 ජනතාවගේ දේපල කොල්ල කෑමේ මජර ගතිය ආණ්ඩුව ගොඩපයයි මේ වලපයයි ගොඩපයයි තියාගෙනත් ඒක නතර වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපිට ඉතාම පැහැදිලි මේක නතර වෙන්නේ නැහැ. මේ නිසා මේකට මහ ජනතාවට දැන් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. අපි ඉල්ලනවා ජනතාවගෙන් වීදි බහින්න මේකට විරුද්ධව සටන් කරන්න පාට වෙන්න මේක එහෙම නැතුව බේර ගන්න බෑ. ඒ වගේම කොළඹ නගරයේ දැන් මේ වෙලෙදි ප්‍රමාණය කිසිම ලෙසින් ප්‍රමාණවත් නැහැ. ඉදිරි දින කිහිපය තුළ කොළඹ නගරයට දස දහස් ගණනින් ලක්ෂ ගණනින් ජනතාව රැගෙන ඇවිල්ලා මේ ප්‍රශ්නේ දෙකෙන් එකක් විසඳගත යුතුයි. අපි අවධාරණය කරනවා ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා සූදානම් වෙන්න අපි දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට අපි උපරිම මැදිහත් වීම කරනවා. අපි මේකට දේශපාලන නායකයෙක් දෙනවා. මේක දැන් අයාලේ යනවා ගෝටගෝ හෝම් කෝටර් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා සමහර වුණා. අනේ අපි දැන් නිශ්චිතව කියනවා ඒක කියන්නේ දේශපාලන පක්ෂයක්ද ඒක කියනකොට පිටිපස්ස තියෙන බැනර් එක මොකක්ද කියලා කල්පනා කරන්න එපා. අපි හැම කෙනාගේම ඉල්ලා හිටනවා අවම වශයෙන් මේ ආපු ජන පෙළගැස්ම අපි එවැනි ප්‍රතිසංස්කරණ ටිකක් දිනාගෙන ඉන්න තැනකටවත් යා යුතුයි. ඒ සඳහා මේ අරගලේ රැගෙන යා යුතුයි. ඒ සඳහා සියලු දෙනාට ඒකරාශී වෙන්න කියන කිල්ලා හිටනවා. මහ ජනතාව ඉල්ලා හිටනවා. තෙල් නැති වෙන්න පුළුවන් පාරට බහින්න බැරි වෙන්න පුළුවන් පයින් හරි එන්න කොළඹ නගරයේ මේ නගරයේ ඇතුළට මහ ජනතාව රැස් වෙලා මේකේ දෙකෙන් එකක් අපි ඉස්සරහා කෙටි කාලය තුළද බේර ගන්න ඕනේ. එහෙම සටනකින් පමණයි අප මේ ප්‍රශ්نين ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ.